දානි වන්දනකට උනත් අර සූත්‍ර වලින් කියවෙන එකක් මෙනි කරන්න ඕනේ. එක සූත්‍රයක් කියනවා චක්කුං ආදිත්තං සබ්බං භික්කවේ ආදිත්තං ඔක්කොම ගිනි ගන්නවා කියලා කියනවා. කේන භික්කවේ සබ්බං ආදිත්තං මොකද්ද ගිනි ගන්න කියලා කියනවා. චක්කුං ආදිත්තං රූපං ආදිත්තං චක්කු විඥානං ආදිත්තං චක්කු සම්පස්සෝ ආදිත්තං යම්පිදං චක්කු සම්පස්ස පච්චය උපජ්ජති වේතිතං සුඛං වා දුක්ඛං වා අදුක්ඛම සුඛං වා තම්පි ආදිත්තං රාගකින්න දෝසකින්න මෝහකින්න කේන භික්කවේ ආදිත්තං රාගකින්න දෝසකින්න මෝහකින්න ජාතිය ජරාය මරණේන සෝකේහි පරිතවේහි දුක්ඛේහි දෝමනසේ ආදිත්තං තිවදාමි. පිටු මෙතන හරි වටනවා පංච උපාදානස්කන්ධය ඒ වගේම පටිච්ච සමුප්පන්න භාවය ඔක්කොම මේ එක පෙළකට බුදුහාඳුර කියනවා. මේක පින්වතුනි බලන්න පංච උපාදානස්කන්ධය කියනවා ඔක්කොම ගිනි ගන්නවා කියනවා. කේන මොකද්ද ගිනි ගන්නෙ කියනවා. චක්කුං ආදිත්තං ඒ කියන්නේ ඇහැ ගිනි ගන්නවා කියන ඇස් බෝලේ. රූපං ආදිත්තං මේ දැන් මේ තියෙන අරමුණු ඒ දෙක හින්ද පහළ වෙනවා හිතක්. ලෝක තමයි ටක් ගාලා මේ වේගෙන් වෙලා ඉවරයි. එතකොට අපිට මේ පිරිස කියලා පේන්නේ ඔක්කොම. ඒ සංඥා වෙලා ඔක්කොම වෙලා. හැබැයි මේක ස්ලෝ මෝෂන් ඇත්තට මේක ටක් ගාලා කන්ටැක්ට් වෙනකොට වෙන ප්‍රොසෙස් එක තමයි පුතුආඳුර කියන්නේ. චක්කුං රූපං ඒ දෙකම ගිනි ගන්නවා කියන. රූපං ආදිත්තං චක්කුං ආදිත්තං රූපං චක්කෝ විඤ්ඤාණං ආදිත්තං චක්කෝ සම්පස්සෝ ආදිත්තෝ ඒ ස්පර්ශය ගිනි ගන්නවා. චක්කෝ සම්පස්ස පච්චය උපජ්ජති ඒ ස්පර්ශයෙන් හටගන්න වේදනා තුනක් තියෙනවා. සුඛං වා දුකං වා අදුක්ඛම සුඛං වා ප්ලස් සනීප දුක දෙකටම නැති වේදනා තුනක් හටගන්න පුළුවන්. ඒ ඇත්තට මේක පෙර අපේ කර්ම විපාක පෙර විපාකවල ඵලය. ඒ ඵලය තමයි ওই වේදනා තුන දෙන්නේ. අපිට කාගේ හරි බස් කෙනෙක් ගාව ඉන්න වෙනවා. ඒක කෑම වර්ග ලැබෙනවා. ඒ වලින් එක්කෝ අපිට එක එක අමාරුව හස්බන්ඩ් කෙනෙක් වයිෆ් එයාගොල්ලෝ ෆීලිංග්ස් දෙන්නේ පිංගුතින්. ඒ ෆීලිං එක දෙන එහෙම එන්නේ ඒ විපාකවලට. එතකොට ඒ ෆීලිංග්ස් තමයි මේ ලෝකෙ කියන්නේ. එතකොට සාමාන්‍යයෙන් අපි ආයි රියැක්ට් වෙනවා. ඒතත් තමයි එතකොට ප්ලෙසන්ට් ෆීලිං එකට ලෝභකින්න අන්ප්ලෙසන්ට් ෆීලිං එකට ද්වේෂකින්න නියුට්‍රල් ෆේෂන් එකට මෝහකින්න ඔය රියැක්ෂන් එක. අපි ලෝභයෙන් ද්වේෂයෙන් මෝහෙන් ම රියැක්ට් වෙන ගතිය තියෙනවා. ඒ රියැක්ට් වෙන එකට සංකාර කියලා තමයි සාමාන්‍යයෙන් කියන්නේ. ඒවා කර්ම ආයි අලුත් කර්ම කර්ම බීජ. එතකොට එහෙම රියැක්ට් වෙනකොට මොකද වෙන්නේ? ජාතිය ජරාය මරණේන එක මෙන් මනසෙන් පින්තූරයක් එන්නෝනේ. ඒ කියන්නේ අරම රියැක්ට් වෙනකොට කොහොමද ඒ විපාක දෙන්න කර්ම එකතු වෙලා ඒක මෙහෙම ඵල දෙන හැටි මව් කුසේ කලලයක් ඇති වෙලා ඒ විදිහට සුදුසුමා අම්මයි තාත්තයි ඒ ඔක්කොම කන්ඩිෂන්ස් වලට හේතුවක් වෙනවා අර විපාකේ ඵල දෙන්න. ඒවා හිතෙන් චිත්‍රූපයක් වගේ නෝ. තමයි සක්මන් කරනකොට හරි දාන බලමුණකට හරි ඒ අන්ප්ලස් මේ තරවෙනකොට ඔය දේශනාවෙන් කියපු එක එතනට දාලා හරියට දැම්මනම් ඒ අවස්ථාව අතරිනවා තමන්. තමන් ඒ වෙලාවෙ මේක අතරිනවා. අතරිනකොටම ෂෙනින් සැහැල්ලුවක් එනවා. එතකොට ඒ සූත්‍රයක් කියවනකොට ඇප්ලයි වෙනකොට තමන්ට තනීපයක් එනවා. සූත්‍රය එපා වෙන්නේ ඉවරෙනකොට ඒ සනීප දැනීම එකත් එක්ක පින්වතුනි හෝමෝනයක් හැදෙනවා කොරස්පොන්ඩින්. මොකද හැම තෝට් එකටම ඉමෝෂන් එකටම අදාළ මේ මොනද බයොලොජි අනුව කෙමිස්ට්‍රි අනුව ඒකේ සෙක්‍රීට් වෙනවා දෙයක්. ඔය වගේ සිසිල් වෙලා වෙලාවක සෙක්‍රීට් වෙන්නේ ඖෂධීය දෙයක්. පිළිකාවක් තිබ්බනම් වෙන මහා ග්‍රහ දෝෂයක් තිබ්බනම් භූත බලවේගයක් තිබ්බනම් මේ ඔක්කොම පිච්චිලා යනවා පින්වතුනි. මේක වැඩෙන්න තමන්ගේ අරකේක සක්‍රීට් වෙනකොට තමන්ගේ තියෙන කොම දෝෂ
ඉතින් ඔය හැදෙන එකට කියනවා ඕජස් කියලා. ඕජස් නිතරම හැදෙනකොට තමයි බල සම්පන්න වෙනවා, ශක්තිය සම්පන්න වෙනවා. ඉතින් ඕජස් වලට අධිකව ප්‍රතිවිරුද්ධ තමයි කියලා නේද? ඒවා එන්නේ ඔය ආයුර්වේද මේකේ ඔය දෝෂ එන්නේ විශේෂයෙන් මේක විශේෂ ඕජස් වලට ප්‍රතිවිරුද්ධ විසක් හැටියට එන්නේ විශේෂයෙන් පළවෙනිටම එන්නේ රාගයෙන්. රාගයෙන් ඕන ෆීලිං එකක්. දවසක් මගේ හිතවත් මාධ්‍යෙක් කිව්වා මේ ලෝකේ තියෙන ලොකුම කෙලිය මේගොල්ලෝ මේ පූජාලරෝමයක් කරන කෙනෙක් ලෝකේ. හැබැයි මේක මෙහෙම මෙහෙම කියන්නත් ඕනේ මේක හරි නෑ කිව්වොත් මම හිතන්නේ කියන්නේ සුදුසුදන්නේ. මේක හොඳයි මේ මයින්ඩ් කන්ට්‍රෝල් එකට. පින්වතුල ඉන්නේ අමුතු පරිසරයකනේ. ලෝකේ තියෙන ලොකුම කෙලියක වකුව මේ ඔපොසිට් සෙක්ස් එක. ඒ කියන්නේ පිරිමි කෙනට ගෑනු පක්ෂය. එතන මං කියන ගෑනු කටන පිරිමි හට්ටිය කියන්නේ ලොකුම කෙලිය කියලා කිව්වේ. ඒ කියන්නේ තමන් කියන්නේ තමන්ගේ කියන්නේ මේ ශක්තිය මේ විනාශය වෙන්න පුළුවන් පැත්ත. මම හිතනවා දෙවෙනුවට එනවා ආහාර. මේ මාර්ගය අනුව ආහාර කෑම වල පංචේන්ද්‍රයන් පිනවනම දේ. ඉතින් අර බොන වැඩ ඒ වගේ තිනවා නම් ඒක වෙනස්ම එකක්. ටීවී ගේම්ස් වලට ඇඩික්ට් වෙලා ෆිල්ම්ස් බලන ඒවා තිනවා නම් තව ඒවා ඉතින් සෑහෙන මේ මොනවාද ඒවා තව උඩ දුවලා මේක එක එක විදි වලට විකෘති වෙලා. ඉතින් ඒවා සුද්ධ කරන් එන්න ඕනේ අමනුෂ්‍යත්ව දාන. ඉතින් දැන් මේක අවශ්‍යයි. ඒක මං කිය මේ දෙක අද කාලේ විශේෂයෙන් මං කයි කිය බ්‍රහ්මචර්ය. අර මං අර YouTube එකේ චෙක් කරන්න කියලා කිව්වා මොකද ඇති මේ මොකද කියන්නේ අර නෝ ෆැප් විශේෂයෙන්ම පිරිමි කට්ටිය තරුට ඒක මොකද්ද ඒක ඒගොල්ලන් ගෲප් එක මොකද්ද මොකද්ද ඒගොල්ලන් කරන්නේ අපිත් ඒවා වෙනවද අපි ඒවා කොහොමද මගේ අරගන්නේ. ඉතින් ඒක අපිට අදාළයි අන්තිම අදාළයි. මොකද ඒ ධාතු කොටස අනවශ්‍ය විදිහට අවුස්සන් නැතුව පරිසම් කරගන්න හැටි. මේව අවුස්සලා මෙයා වුණොත් අපිට ශක්ති ප්‍රමාණයක් තියෙනවා. ඒක ඔක්කොම වැය වුණොත් බැටරිය මොනවත් කරගන්න බෑ. දැන් වයසම ගිහිල්ලා ගොඩාක් ඊට පස්සේ කරාට ශක්තියක් නෑ මේ ඒවා එකතුල ඉන්ද්‍රියන් පිනවලා. හැබැයි මෙතනට එන කට්ටියට උපරිම ශක්තිය තියෙනවා පින්වතුනි. මෙහෙම එවෙන්නේ නෑ පින්වතුනි. මෙහෙම ඇවිල්ලා ඉන්න මේ වගේ ප්‍රෝග්‍රෑම් එකට ඒ කියන්නේ තමන්ට මා විශාල පොටෙන්ෂල් එකක් තියෙනවා. ඒක මං කියන්නේ නැත්තටම. මොකද මට නිදිමත ගතියවත් මොනවත් පෙවුනේ නෑ. පුදුම ෆයිටර්ස්ලා ටිකක්.